ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන්. මම නම් හිතන්නේ එහෙම සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක අපේ රටවත් අපේ මිනිස්සුවත් අද නැහැ කියලා. ඉතින් හිතට වදින විදිහට අද රට ගැන, පරිසරය ගැන, මේ පරිසරයට කරන විනාශයන් ගැන කතා කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ගඟට, ඇලට, දොලට කුණු ටික, රසායන පොහොර ටික දාලා, කෝරින් ටික දාලා, ගෙදරටම වතුර ටික එනකන් බලන් ඉන්න පුරුදු කරපු ජාතියක්. මේක මේ රටේ ඉන්න සියලුම ජාතීන්ට අදාළයි. මේවා සාමාන්‍ය මිනිස්සු කරන වැඩ නෙවෙයි. තව මේ රටේ ලොකුම විදේශීය විනිමය මේ රටට ගේනවා කියලා උජාරුවට කියන ලොකු ලොකු ආයතන තමන්ගේ ප්‍රොඩක්ට් එක කඩවල් වලට දානකල් විතරයි වග කියන්නේ. ඒකෙන් අයින් වෙන පොලිතින් කවරය, ප්ලාස්ටික් බෝතලේ, රසායනික ද්‍රව්‍ය ටික ගැන කිසිම දැනීමක්, හැඟීමක්, වගකීමක් නැති වෙන්න එකයි ලොකුම විහිළු. තව ලංකාවේ මීඩියා ටික පරිසර දූෂණය කියලා ලොකු ලොකු වැඩසටහන් දාගෙන පරිසරය සහ මේ රට රකින්නා වගේ දේශපාලනයට බැන බැන මහලොකුවට නැවගිල් ගන්නවා කියාගෙන, කැලෑ කපනවා කියාගෙන, නිවුස් එකට ප්ලාස්ටික් සහ පොලිතින් කවර ගැන කියාගෙන ඇඩ් එකක් දාගෙන, පොලිතින් කවර එන ප්ලාස්ටික් බෝතලේ කවර් එක ගැන, ඒ නිෂ්පාදනය එක ගැන උජාරුවට කියවන. ඒ විතරක් නෙවෙයි, මේ රටට කුණු ටික දාන ආයතන ටික ලොකු තැනක තියෙන. ඇත්තටම මොකද්ද මේ විහිළුව? කාවද රවට්ටන්න හදන? මේ රටේ ඉන්න තමන්ට ආදරය කරන අහිංසක මිනිස්සු ටික තව ලැජ්ජ වෙන්න. මේ රටේ මිනිස්සු ටික විදියට අපිත් ලැජ්ජ වෙන්න. මොකද මොලයක් නැති ගොන්නු වගේ ඒ ආයතන කරන දේවල් ආදරෙන් වැළඳ ගන්න එක. හිතන්න පොඩ්ඩක්, මේකේ ඉන්න ලොකුම ආයතන ටිකට පුළුවන් නම් මේ පරිසරයට සහ මනුස්ස වර්ගයාටම යහපතක් වෙන දෙයක් කරන්න. හැම මනුස්සයම මේ සබහාදාමට ආදරය කරන්න පටන් ගන්න රැල්ලක් විදියට. මොකද රැල්ලට යන ජාතියක් කරන්න අපි. අපේ රටේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෝ ටික, දක්ෂ නළු නිළියෝ ටික, තමන්ට ආදරය කරන මේ රටේ ඉන්න අහිංසක මිනිස්සු ටිකට බස විස ටික කවන්න මේ පරිසරය විනාශ කරන මාධ්‍ය සහ ඒ ආයතන වලට මුදලට කඩයක්. ලැජ්ජ වෙන්න ඕන. මොකද ඒ රංගපාලා පෙන්වන දෙයින් සබහාදාම සතාසුභාවන්ට සහ මනුස්සයන්ට එච්චර කල් කරපු දේවල් වලින් මේකේ ප්ලාස්ටික් පොලිතින් ටිකට වග කිව යුතුම. දැන් කඩේකට ගියොත් ඒ ආයතන වල එන නිෂ්පාදන එක ගානේ බැලුවොත් පොලිතින්, ප්ලාස්ටික් සහ කෑමට මිසුදුසු කඩචෝරු ඕන තරම් තියෙනවා. මේ මුළු රටේම ඒ ටික එකතු කළා නැවෙන්න ඕනේ නැහැ මේ රට විනාශ කරන්න. ඒ කුණු කන්දම ඇති අපේ රටම සදාකාලිකවම වහලා දාන්න. බොරුවට නැව ලොකු මාතෘකාවක් කරන් අදට TV channel වල මේ නිෂ්පාදන ඇට් ටික යනවා. පොලිතින්, ප්ලාස්ටික්, බෝතල්, කප් කවර් මේ කරපු හැම නිෂ්පාදනයක් ගැනම TV එක ඉස්සරහට වෙලා නිකමට හරි වාඩි වුණාම පේනවා අපේ රටේ උන්ම මේක විනාශ කරන එක ගැන. ඒ වගේම තව රසායනික පොහොර නතර කරා කියලා මහා ලොකු මාතෘකා කරගෙන පෙන්නනවා. අස්සන්න ඇඩුවේ කියලා. මේව දැක්කම ඇත්තටම හිනා යනවා. මාධ්‍ය රසායනික පොහොර ගේන අදාළ ආයතන වලට කඩ යනවා වගේ මේ දේවල් වලින් පේනවා. අඩුම ජාතියක් වශයෙන් මේ රටේ ඉන්න අනිකා ගැන හිතන මිනිස්සු විදියට 1950 වගේ ඉඳන් මේ වෙනකල් මේ රටේ මිනිසුන්ට වසවිස කවලා, වතුර ටික විනාශ කරලා, සබහාදාම විකෘති කරලා ඒ කරන දේවල් දැන් හරි නැවතුණ එක ගැන සතුට වෙන්න බැරි කුහක මිනිස්සු ටිකක් ඉන්න රටක් වෙලා මේක. සතුට ඔයල් අපි මේ වෙනකල් ගාපු වසවිස ඉදිරියට මේ රටේ ඉන්න උඹලගේම නූපන්, උපන් පොඩි උන් ටිකටවත් වසක් විසක් නොකා ලෙඩක් දුකක් නැතුව නිරෝගීව අපිට වඩා කාලයක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. සතුට ඔයල්ලා තමන්ගේ රටේ මිනිස්සුන්ට වසවිස නැති කෑම ටිකක් දෙන්න හදන්න හදන එකාටවත්. හරි දේ හරි විදියට දකින්නයි, වැරදි දේ වැරදි විදියට දකින්නයි හරි මිනිස්සෙක් විදියට හිතන්න පුරුදු වෙන්න. මේවා මේ දේශපාලන වලට, පක්ෂවලට කඩ යන කතන්දර නෙමෙයි. මේවා ඔළුවෙන් හිතන්න ඕනේ කතන්දර. ඇලට දොලට දමන හැම කුඩු ගඩක්ම ගඟට එනවා, ගඟෙන් මුහුදට එනවා. අවුරුදු ගාණක් අපි මුහුද ළඟ ඉඳන් මේ කුණු අදින අතු ගාණ. මේ කුණු වෙන්නේ මුහුදෙන් නෙවෙයි, අපේම රටේ මිනිසුන්ගේ ආයතන වලින් සහ අද ඔය නැව ලොක් කරගෙන නිවුස් එකක් වුණාට මේකේ කුණුම මේකට කුණු ටික දාලා නැවට බණින්න. තව අපි මහ ලොකු වැල් බයිලා කිය කිය උන්ගේ ප්ලාස්ටික් ටික, බිස්කට් කවර් ටික, සනීපාරක්ෂක දුවා, ඒ වගේම පොඩි එකාට අඳින බැම්බස් එක පවා ගඟ දිගේ මුහුදට ඇවිත් ආයෙත් වෙරළටම එනවා. ඒ දේවල් පිටරටින් ආපු සුද්දෝ කියන මිනිස්සු එක්ක අපි අයින් කරනවා.
ජාතියක් විදියට මේ රටේ මිනිස්සු ලැජ්ජ වෙන්න ඕන. ඒ වෙලාවලට හිතෙනවා මෙහෙම කරනවුන් ඉපදෙන්න කලින්ම මැරුණා නම් හොඳයි කියලා. ඇත්තටම මේ කියන සංවර්ධනය හරි සංවර්ධනයක් කියලා පිළිගන්න නම් මේ ගඟට මූදට දමන ප්ලාස්ටික් පොලිතින් කෑල්ලක්වත් වෙරළට ගොඩ ගහන්නේ නැති වුණ දවසකට තමයි කියන්න පුළුවන් මේ සංවර්ධනය යන්නේ හරි පාරක කියලා. තමන්ගේ වත්ත පිරිසිදු කරලා අනුන්ගේ වත්තට කුණු ටික දමන සමාජයක් දන්නේ නැහැ. මේ මහ පොළව එකම ඉඩමක් කියලා. සබාදාම අපිට ත්‍යාගී කරමු. තමන්ගේ වත්ත විතරක් නෙවෙයි. මේ මහ පොළවම පිරිසිදුව තියාගන්න එකත් සබාදාමෙන් දඩුවම් දෙන එක කවදාවත් නතර නොවේ. ඒ වගේම මතක තියාගන්න උණුත් එකතු වෙන්නේ උණු කොටටමයි කියලා. මේක අපායක් කරගන්නකල් පිටරටවල් වලින් පවා ඔය නැව් විතරක් නෙවෙයි. තවත් කුණු කන්දරාවල් බොහෝමයක් එයි. ඒ වගේම මේ රටින් ප්ලාස්ටික් පොලිතින් තුරන් වෙනවා නම් සදාසිව්පාවන්ට කරදරයක් නොවෙන්න වග බලා ගන්නවා නම් පෞද්ගලිකව කැමති. අපේ පංකොල ටිකට තැනක් දෙනවා නම් මැටි භාජන වලට තැනක් දෙනවා නම් 100%ක් වටින්. ඒ වගේම 100%ක් මේ පරිසරය ආරක්ෂා කරන විදිහට අපිට කටයුතු කරන්න පුළුවන්. එහෙමත් බැරි නම් අඩුම ප්‍රතිචක්‍රීකරණයේ සම්බන්ධ දෙයක් කරන්න ඕන. සීසන් එකටවත් හැම ගඟක්ම ගලා බසින මුහුදට අයත් වෙරළ පදිරියේ වග කියන නගර සභාවල් වලින් පුළුවන් නම් ට්‍රැක්ටරයක් දාලා මේ සියල්ල පිරිසිදු කරන්න. ඒකත් ඉතාමත් වටිනවා. පුළුවන් නම් එක එකාවක් හැදියක් දේශපාලනයට කඩේ යන්නේ නැතුව ජාතියට ලෝකෙට බැන බැන වැළලෙන්නේ නැතුව කාපු බීපු තමන්ගේ මලකුණ වලලන මේ මහ පොළවට ආදරය කරමු. ගරු කරපල් ජීවිතයට වඩා මේ හුස්ම ටික මේ මහ පොළවේ ඉඩ ටික දුන්නට මේ භවයේ ඉන්න මනුස්ස වර්ගයාටම සදාසූපාවන්ට ආදරය කරපන්. එදාට මේ විශ්වය ඔබව නිකම බලාගනි. ආත්මార్థකාමීක් නොවි පරාත්කාමීක් විදියට හිතන්න පුරුදු වෙන්න. මේක ඇත්තටම හිතන්න ඕනි කාරණාවක්. කවුරුත් කිව්ව පළියට කවුරුත් අහපු පළියට මේ දේවල් හිතන්න බෑ. තමා විසින්ම මේ දේවල් ගැන හිතන්න ඕන. අද ජාතියක් විදියට හැමෝම එක එක කාලෙන් කාලට එන රැලි වලට අහු වෙලා රැල්ලට ගහගෙන යනවා. අන්තිමට රැල්ලට ගහගෙන ගියාට පස්සේ මිනිස්සු දන්නේ නැහැ අන්තිමට නතර වෙන්න තැන. අන්තිමට ඉන්න හිටින්නවත් තැනක් නැති වෙන තැනට මේ දූපතපත් වෙයි. මේ ලෝකේපත් වෙයි. ඒක ගැන හිතන්න. වැඩි වැඩියෙන් හිතන්න. හිතුවොත් බැරි නැහැ ඒක වෙනස් කරන්න. ඉතින් හිතන්න කාරණාවක් ඉතුරු කරලා අදට මේ වීඩියෝ එකෙන් සමුගන්න. එහෙනම් ඔබට සුබ දවසක්.